Fast and Furious කියලා කියන්නේ මේ වෙනකොට ලෝකේ ඉතාමත්ම ජනප්‍රිය ෆිල්ම් සීරීස් එකක්. Fast and Furious සීරීස් එකේ 9 වෙනි ෆිල්ම් එක එනකන් මේ වෙනකොට ෆෑන්ස්ලා ඇඟිලි ගැනගෙන තමයි ඉන්නේ. ඉතින් Fast and Furious කියලා කියන්නේ ලෝකේ මේ වෙනකොට ෆිල්ම් සීරීස් එකක් විදියට අතිසාර්ථක වෙච්ච සීරීස් එකක්. මේක තමයි ලෝකේ 10 වෙනියට වැඩිම ආදායමක් ලබලා තියෙන සීරීස් එක. ඉතින් මේකේ මුළු ආදායම් විදියට ඒගොල්ලෝ කියන්නේ බිලියන 5.85ක් ආදායමක් මේගොල්ලෝ මේ ෆිල්ම්ස් අටෙන්ම හොයලා තියෙනවා. ඉතින් මේ තරම් වාණිජමය වශයෙන් සුපිරි ෆිල්ම් සීරීස් එක 9 වෙනි ෆිල්ම් එක තමයි ඉස්සරහට එන්න තියෙන්නේ F9 එක. ඉතින් මේ ෆිල්ම් එක එන්න කලින් අපි පොඩ්ඩක් මේ Fast and Furious ෆෑන්ස් ලව ටිකක් අවුස්සන්නයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඕගොල්ලෝ ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි පළවෙනි ෆිල්ම් එකේ අපි ආදරය කරපු ඩොමිනික් ටොරේටෝ එහෙම නැත්නම් වින් ඩීසල් රඟපානව දෙවෙනි ෆිල්ම් එකේ නැහැ. තුන්වෙනි ෆිල්ම් එකේ වින් ඩීසලුත් නැහැ. ඒ වගේම අපි ආදරය කරන පෝල් වෝකත් නැහැ. ඉතින් මේ සිතුවීම් වලට හේතුව මොකක්ද? අපි ගොඩක් දෙනෙක්ට පොඩි කාලේ ඉඳන්ම තිබ්බ ප්‍රශ්නයක් තමයි ඇයි ටෝකියෝ ඩ්‍රිෆ්ට් කියලා අලුත්ම ෆිල්ම් එකක් මේකට ගෙනාවේ? කොහොමද පස්වෙනි ෆිල්ම් එකෙන් පස්සේ රේසින් ගැන තිබ්බ මේ ෆිල්ම් එක සම්පූර්ණ ඇක්ෂන් ත්‍රිලර් ෆිල්ම් එකක් බවට පත් වුනේ? ඉතින් මෙන්න මේ වගේ හැංගිච්ච කවුරුත් කතා නොකරන Fast and Furious ෆෑන් කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කරුණු කිහිපයක් ගැනයි මේ වීඩියෝ එක හැදිලා තියෙන්නේ. ඉතින් Fast and Furious බලලත් මේ දේවල් දන්නේ නැත්නම් දැනගන්න ආස නම් අනිවාර්යයෙන්ම අන්තිම වෙනකන් වීඩියෝ එක බලන්න කියලා මම ඕගොල්ලන්ට ආරාධනා කරලා සිටිනවා. Fast and Furious film series එක ආරම්භය සිද්ධ වෙන්නේ සංගරාවක ගිහිපු ලිපියකින් කිව්වොත් ඔයගොල්ලෝ විශ්වාස කරනවද? ඔව්. 1998 අවුරුද්දේ වයිබ් කියන සංගරාව ගිහිපු ලිපියක් රොබ් කොහෙන් කියන අධ්‍යක්ෂකවරයා දකිනවා. මේ ලිපියට අනුව ලොස් ඇන්ජලීස් නුවර තියෙන illegal street racing වලකන්න පොලිසිය විසින් කරපු මෙහෙයුමක් තමයි ඔහු මේකෙන් කියවන්නේ. ඉතින් මේ කියවීමත් එක්ක ඔහුට අපූර්ව අදහසක් එනවා. ෂා, මේකෙන් මට පුළුවන් හොඳ action film එකක් හදන්න. පළවෙනි ෆිල්ම් එක 2001 අවුරුද්දේ තමයි නිකුත් වෙන්නේ. මේ සඳහා පෝල් වෝක, ඒ වගේම වින් ඩීසල්, ඒ වගේම අපි ආදරය කරන චරිත රසක් මේ සඳහා එක් වෙනවා. මේ චිත්‍රපටයේ ගොඩාක් දෙනා විශ්වාස කරනවා නිෂ්පාදකයන් මේක ආදායම් වාර්තා තමයි කියලා. නිෂ්පාදනය කරන්නේ යුනිවර්සල් සමාගම හරහා. ඉතින් පළවෙනි චිත්‍රපටය එළි දකිනවා. නමුත් ඔවුන් හිතපු තරම් අති සුපිරි සාර්ථකත්වයක් මේකෙන් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ කාර් රේසින් චිත්‍රපටි මාලාව. එහෙම නැත්නම් Fast and Furious පළවෙනි ෆිල්ම් එක හරියටම තේරුම් අරගෙන සුපිරිම ෆන් එකක් ගන්න පුළුවන් විදියට බලන්න හැකියාව තිබුණේ මේ ස්ට්‍රීට් රේසින්. එහෙම නැත්නම් කාර්වල තියෙන වැඩකිට දන්න සෙට් එකට තමයි. ඉතින් සාමාන්‍ය ඕඩියන්ස් එකට මේකේ තියෙන සමහර දේවල් තේරුම් ගන්න රස විඳින්න එතරම් හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් අර රේසින් වලට ආස, ඒ වගේම වාහනවල තියෙන ඇක්සලරේටින් සිස්ටම් වගේ දේවල් ගැන හුඟක් හොයන සෙට් එකට මේ ෆිල්ම් එක පුදුමාකාර විදිහේ එන්ජොයබල් මූවි එකක් වුණා. ඉතින් පළවෙනි ෆිල්ම් එකෙන් පස්සේ දෙවැනි ෆිල්ම් එක නිර්මාණය කරන්න ඒගොල්ලෝ එහෙම නැත්නම් සීක්වල් එකක් හදන්න තීරණය කරා. ඔන්න පළවෙනි ප්‍රශ්නේ මේගොල්ලන්ට මෙතන දිනනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි මේකේ ප්‍රධාන චරිතයක් රඟපාපු වින් ඩීසල් එතකොට මේ දෙවැනි චිත්‍රපටයට එකතු වෙන්න තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරනවා. මේ චිත්‍රපටයට ඔහු අකමැති කියලා කියන ප්‍රධානම හේතු විදියට දකින්නේ ඒ වෙනකොට ඔහුට ලැබිච්ච ලොකු ප්‍රොජෙක්ට් එකක්. මේ ප්‍රොජෙක්ට් එක අපි හැමෝම දන්නවා XXX ෆිල්ම් එක. මේ වෙනකොට දෙවෙනි ෆිල්ම් එකකුත් ආවා වින් ඩීසල් මූලික කරගෙන. අපි දන්නවා දීපිකා පදුකෝන් මේකේ රංගනයෙන් දායකත්වය ලැබුවා. ඉතින් නිෂ්පාදකයෝ ලොකු අමාරුවක තමයි වැටුනේ. මොකද වින් ඩීසල් නැතුව කොහොමද මේ වැඩේ කරන්නේ? නමුත් පෝල් වෝකර් සහ අලුත් චරිත කිහිපයක් සම්බන්ධ කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය කරන්න ගොඩක් දෙනෙක් සමත් වුණා. මෙතනදී අපි ගොඩාක් ආදරය කරන ටයිරිස් ගිබ්සන් කියන නළුවා මේ චිත්‍රපට මාලාවට එකතු වෙනවා. අපි දන්නවා රෝමන් කියන චරිතය රඟපානවා. අද වෙනකොට Fast and Furious එකේ ෆන් එක දෙන, එහෙම නැත්නම් අර ෆන් එලිමන්ට් එක මේ කතාවට දෙන චරිතය තමයි රෝමන්. ඉතින් මෙයාගේ පළවෙනි ෆිල්ම් එක විදියට තමයි Fast and Furious දෙවෙනි ෆිල්ම් එක හැඳින්වෙන්නේ. හැබැයි හිතපු තරමට මේකෙන් විශාල ආදායමක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මේකට ආස කරපු වෙනම ෆෑන් බේස් එකක් හිමීට ඇමරිකාව තුලත් ඒ වගේම වෙන රටවල් වලත් හැදීගෙන ගියා. මොකද මේ ෆිල්ම් සීරීස් එකෙන් ටච් කරේ ගොඩක් වෙලාවට මේ කාර් රේසින් වලට, එහෙම නැත්නම් වාහන වලට ආස මෙන්න මේ වගේ ගොඩක් වෙනස් වෙච්ච ෆෑන් බේස් එකක් තමයි මේගොල්ලෝ ටච් කරේ. ඉතින් ඒ ෆෑන්ස්ලා අපි දන්නවා අදටත් මේ
එකතු වෙලා ඉන්නේ අන්න ඒ පළවෙනි ෆිල්ම් දෙක තුනේ තිබ්බ අර ස්ට්‍රීට් රේසින් වයිබ් එක නිසා. ඉතින් දෙවෙනි ෆිල්ම් එක එතරම් සාර්ථක වෙන්නේ නැහැ. මේ අසාර්ථකත්වයත් එක්කම ඔන්න තවත් ප්‍රශ්නයක් පැන නැගෙනවා. තුන්වෙනි ෆිල්ම් එකක් යුනිවර්සල් සමාගම් විසින් නිර්මාණය කරන්න යනකොට මේ ෆිල්ම් එකට මේ හිටපු නළුව කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඔගොල්ලෝ හිතන්න මේ වෙනකොට F9 එක වෙනකොට ගොඩාක් නළු පොරකනවා Fast and Furious ෆිල්ම් එකක පොඩි කෑල්ලක් හරි රඟ දක්වන්න. හොඳම ඇක්ෂන් නළුව ටික හොයලා ඒගොල්ලන්ට හොඳම බජට් එකක් නිර්මාණය කරලා ඒගොල්ලන්ට හොඳම පඩියක් දීලා ඒගොල්ලන්ට කරන්න පුළුවන් උපරිම රංගනය මේ Fast and Furious අලුත් ෆිල්ම් එකක දක්වනවා. නමුත් හිතන්න තුන්වෙනි Fast and Furious ෆිල්ම් එකට පෝල් වෝකර් ටයිරිස් ගිබ්සන් මේ කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කියනවා මේක දිගට ඇදගෙන ගිහිල්ලා අර පළවෙනි ෆිල්ම් වල තිබ්බ ගතියක් නැති වෙවි. ඒ නිසා අපි කැමති නැහැ මේ තුන්වෙනි ෆිල්ම් එකට කියලා. ඔන්න දැන් ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ අර පොඩි කාලේ තිබ්බ ප්‍රශ්නයක් විසඳෙනවා. ඇයි මේ එකපාරට තුන්වෙනි ෆිල්ම් එකේ අලුත්ම ෆිල්ම් එකක් විදියට එහෙම නැත්නම් අලුත්ම කැරක්ටර්ස් දාලා අලුත්ම ලොකේෂන් එකකට අරගෙන ගිහිල්ලා අපි හැමෝම ආදරය කරන ටෝකියෝ ඩ්‍රිෆ්ට් ෆිල්ම් එක එන්නේ ඇයි? ඔන්න එකට හේතුව තමයි ඇත්තටම මේක වෙනම යුනිවර්ස් එකකට ගෙනහිල්ලා වෙනම නිර්මාණය කරන්න ඕන අවශ්‍යතාවය නෙමෙයි කවුරුත් කැමති නැතිවීම. මේ ටෝකියෝ ඩ්‍රිෆ්ට් චිත්‍රපටය රූගත කරන්නේ ටෝකියෝ වල. ඉතින් හරිනේ ටෝකියෝ වල තිබ්බ පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඇමරිකාව වගේ මේකේ අර ෆිල්ම් හදන්න මේගොල්ලොන්ට උපරිම දායකත්වය පොලිසියෙන් ලබා දෙන්නේ නැහැ. මෙහි නීති ගොඩක් තදයි. ඒ වගේම ෆිල්ම් එකක් දාලා නැහැ. නීති කඩන්න බෑ. මේ නිසාම ජපනීස් ෆිල්ම් එකක් නෙමෙයි මේක ඇමරිකන් ෆිල්ම් එකක්. ඒ නිසා ගොඩාක් අමාරු වුණා මේ ටෝකියෝ ඩ්‍රිෆ්ට් චිත්‍රපටය නිර්මාණය කරන්න. මෙතනදි වෙච්ච අපූරු සිදුවීම් කිහිපයක් මම ඕගොල්ලන්ට මතක් කරන්නම්. මෙතනදි මේගොල්ලන්ට සිද්ධ වුණා අධ්‍යක්ෂකවරයා පොලිස් අත්අඩංගුවට පත් කිරීම වළක්වන්න. ඉතින් මේ නිසා මේගොල්ලෝ ප්‍රොඩක්ෂන් ක්‍රූ එකේ හිටපු කෙනෙක්ව අරගෙන ඔහුට අධ්‍යක්ෂකවරයා වගේ ඇඳුමක් අඳලා ඔහුට අධ්‍යක්ෂකවරයා වගේ රඟපාන්න කියලා කිව්වා. ඉතින් මේ රඟපෑම නිසාම අවසානයේ පොලිසියට අහුවෙන්නේ මේක තිරගත කිරීම අවසානයේ වෙද්දි තිරගත කිරීම අතරතුරේදී පොලිසියට අහුවෙන්නේ අර රඟපාන පුද්ගලයා. ඒ නිසා ඇත්ත ඩිරෙක්ටර්ට කිසිම අවස්ථාවක පොලිසියන් උනේ නැහැ. එහෙම වුණා නම් මේකේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන නිසා. ඉතින් චිත්‍රපටයක් රූගත කරනකොට මිනිස්සුන්ව නවත්තලා ඒ වගේම කැමරා ක්‍රූ එකක් අරගෙන ඇවිල්ලා විවිධ ටෙන්ස් නිර්මාණය කළා, සෙට් කොස්ටියුම් කරලා මේ විදිහට අපි දන්නවනේ සාමාන්‍ය ප්‍රීසෙට් එකක් තියෙන ෆිල්ම් එකක් හදන්න. නමුත් ටෝකියෝ ඩ්‍රිෆ්ට් චිත්‍රපටයේ රූගත කිරීම කරන්න සිදුුනේ ගොඩක් වෙලාවට රහසේ. ඒ නිසා මේ රූගත කිරීම කරනකොට සාමාන්‍ය ජනතාවත් එක්කම ඇවිදගෙන යන්න, දුවන්න, පොලිසිය එනකොට පැනලා යන්න මේ හැමදේම මේක හිටපු ඇක්ටර්ස්ලට, ප්‍රොඩක්ෂන් ටීම් එකට, ඩිරෙක්ටර්ටත් සිද්ධ වුණා. ඒ නිසා මේක නිර්මාණය කරද්දී ගොඩක් දෙනෙක් කියලා තිබුණා මේක මහා හති යන ප්‍රොජෙක්ට් එකක් කියලා. ඉතින් කොහොම හරි අවසානයේ මේ චිත්‍රපටයේ වැඩ ඉවර වෙලා මේක නිර්මාණය කරනවා. අපි දන්නවා ටෝකියෝ ඩ්‍රිෆ්ට් චිත්‍රපටය ෆාස්ට් සාගා එකේ වෙනස්ම ෆිල්ම් එකක් විදියට රිලීස් වෙනවා. අපි කොච්චරයකට ආදරය කරත්, අපි කොච්චරයකට ආස කරත් ඇත්තම කතාව තමයි මේ ෆිල්ම් එක තමයි ෆාස්ට් සාගාගේ මූල්‍යමය අතින් අසාර්ථකම ෆිල්ම් එක උනේ. ඉතින් මේ නිසා ලොකු පහරක් වැදෙනවා මේ යුනිවර්සල් ප්‍රොඩියුසර්ස්ලට. මොකද මේ අවස්ථාවේ ඒගොල්ලෝ අත්හදාපලපු හැම අවස්ථාවකම අසාර්ථක වෙනවා. ඊට පස්සේ මේගොල්ලොන්ට තීරණය කරන්න සිද්ධ වෙනවා අපි මේ එක එක පැත්තට ඩීවියේට් වෙලා වෙන වෙනම කතා හැදුවට මිනිස්සු මේක වැළඳගන්නේ නැහැ. ඔරිජිනල් ෆිල්ම් එකේ හිටපු චරිත ටික හරි විදියට ඇසෙම්බල් කරලා හරි විදියට ෆිල්ම් එකක් ගැහුවොත් අපිට පුළුවන් නැවතත් මේ ෆාස්ට් සාගායකට ජීවයක් දෙන්න. මේ ෆාස්ට් සාගායක ඉස්සරහට හොඳ ෆිල්ම් සීරීස් එකක් විදියට, ඒ වගේම හොඳ ආදායමක් ලබාගෙන සීරීස් එකක් විදියට වාණිජමය වශයෙන් සාර්ථක සීරීස් එකක් බවට පත් කරන්න පුළුවන් මේ ඇසෙම්බල් කිරීම හරහා කියලා උන් තීරණය කරනවා. ඉතින් මේගොල්ලෝ කරන්නේ මොකක්ද? නැවතත් අර ඒගොල්ලෝ කලින් රඟපාපු නළුව ටික වෙන පෝල් වෝකර්, එහෙම නැත්නම් වින් ඩීසල්, ටයිරිස් ගිබ්සන් මේ වගේ අර මිනිස්සු දැනගෙන හිටපු පළවෙනි ෆිල්ම් දෙකේ හිටපු නළුව ටික ඔක්කොම ඇසෙම්බල් කරලා ෆාස්ට් ඇන් ෆියුරියස් 4 චිත්‍රපටය නිර්මාණය කරන්න හදනවා. මෙතනදී පෝල් වෝකර් මේකට කැමති වෙන්නේ නැති වුණත් අවසානයේ වින් ඩීසල් පෝල් වෝකර්ට කතා කරලා මේක හොඳ නිර්මාණයක් වේවි කියලා යාට ඒත්තු ගන්නලා අවසානයේ ෆාස්ට් ඇන් ෆියුරියස් 4 එකේ වැඩ කටයුතු අවසන් කරනවා. පළවෙනි ෆිල්ම් 3 පස්සේ ඔන්න
සහනයක් ලැබෙනවා මේ චිත්‍රපටය ආදායම් වාර්තා අතින් සාර්ථක වෙනවා විචාරකයන්ගේ සාර්ථක පැසසුමට ලක් වෙනවා මේ නිසා ඔන්න ජීවේ ලබනවා ඇත්තම Fast and Furious saga එක පළවෙනි ෆිල්ම් තුනෙන්ම බැරි වෙච්ච දේ හතරවෙනි ෆිල්ම් එකෙන් නගලා ගන්නවා ඉතින් ඊට පස්සේ වෙච්ච දේ ඉතිහාසයට බාරයි හතරවෙනි ෆිල්ම් එකෙන් පස්සේ ඔන්න පස්වෙනි ෆිල්ම් එක Fast 5 නිර්මාණය ආරම්භ කරනවා Fast and Furious 5 එහෙම නැත්නම් Fast 5 කියන මූවි එක තමයි මේ saga එකේ තිබ්බ සුපිරිම මූවි එක විදිහට හඳුන්වන්නේ. ඉතින් මේ මූවි එකට අපි දන්න ගොඩාක් අලුත් නළුවන් කීප දෙනෙක් එකතු වෙනවා. මේ අතරින් විශේෂම නළුවා තමයි රෙස්ලින් සුපර් ස්ටාර් කෙනෙක් විදිහට ලෝකෙම පිළිගත්ත The Rock එහෙම නැත්නම් Dwayne Johnson මේ cast එකට එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි අලුත්ම assembly එකක් මේ චිත්‍රපට නිර්මාණය වෙනවා මොකද අපි කලින් දැක්කට වඩා වෙනසක් මේ චිත්‍රපටයේ දක්නට හම්බ වෙනවා. මේ වෙනස තමයි මෙතෙක් කාලයක් ස්ට්‍රීට් රේසින් වලට ඉලීගල් ස්ට්‍රීට් රේසින් වල තිබ්බ පැති කඩවන් වලට එහෙම නැත්නම් පොලිසියෙන් කරපු දේවල් මේ වගේ අර එක රාමුවකට කොටු වෙලා තිබ්බ මේ ෆිල්ම් සීරීස් එක වෙනත් විදියකට එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ලෙවල් එකකට ගෙනියන්න මේගොල්ලෝ සමත් වෙනවා. මේගොල්ලෝ මේ රේසින් කියන සංකල්පය සම්පූර්ණයෙන්ම අමතක කරලා හයිස්ට් එහෙම නැත්නම් අර පොඩි මිෂන් ඉම්පොසිබල් වයිබ් එකක් දෙන්න මේ Fast 5 මූවී එකට හැකියාවක් ලැබෙනවා. ඒ නිසාම Fast and Furious 5 Fast 5 ෆිල්ම් එක අනිත් ෆිල්ම් අභිබවා ගිහිල්ලා සුපිරිම ෆිල්ම් එකක් බවට පත් වෙනවා. ආදායම් වාර්තා බිඳ දමනවා. මෙතනදී රොක්ගේ ඒ වගේම පෝල් වෝකර්ගේ වින් ඩීසල්ගේ ස්ටාඩම් එක හිනි පෙත්තටම සුපිරි ආදායම් වාර්තා රෙකෝඩ් එක පටන් ගත්තේ F6 එකෙන්. ඊට පස්සේ 7-8 ෆිල්ම්ස් ඉතාම සාර්ථක වුණා ආදායම් මතින්. නමුත් ටික 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 මේ ෆිල්ම්ස් ටික ඇදෙන්න ඇදෙන්න ෆෑන්ස් ලගින් පොඩි නෝක්කාඩුවක් ආවා. ඇයි මේක හරි විදියට ඉවර කරන්නේ නැත්තේ? ඇයි මේක දිගටම ඇදලා මේ ෆිල්ම් සීරීස් එක මහා අච්චාරුවක් කරන්නේ? මෙන්න මේ වගේ අදහස් Fast and Furious original ෆෑන්ස් ලගින් එන්න පටන් ගත්තා. ඉතින් මේ උත්තරයම මාත් බලාපොරොත්තු වුණා මේ නිෂ්පාදකයන්ගෙන්. ඇයි මෙච්චර මේක දිගට අදින්නේ? මේක හොඳ අවසානයක් දීලා අර පළවෙනි ෆිල්ම් පහට හොඳ සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් නේද කියලා මටත් හිතුණු වාර අන්තයි. ඉතින් අවසානයේදී අපි නිෂ්පාදකයන් පැත්තෙන් බැලුවොත් මේ වගේ රත්තරන් ආකරයක් තියෙද්දි ඒක වහලා දාලා කොන්ක්‍රීට් දාන්න තරම් මෝඩ වෙන නිෂ්පාදකයා කවුද? ඉතින් ඒ නිසාම ෆෑන්ස්ලා ඉල්ලනකම් අවසාන වෙනකම් මේගොල්ලෝ Fast and Furious කරගෙන යාවි. හැබැයි අවසාන ට්‍රයිලොජි එකකින් මේක ඉවර කරනවා කියලා දැනට රූමර්ස් තියෙනවා. අපි බලාගෙන ඉමු F9 ෆිල්ම් එකෙන් පස්සේ කොහොමද මේ සාගයකේ අවසාන වෙන්නේ කියලා. ඉතින් F9 ෆිල්ම් එක ගැන අපි කතා කරමු. F9 ෆිල්ම් එක මේ වෙනකොට රිලීස් වෙන්න නියමිතයි. ඉතින් මේ චිත්‍රපටයට අලුතෙන් කාස්ට් එක විදිහට ඩොමිනික් ටොරේටෝ එහෙම නැත්නම් වින් ඩීසල්ගේ මල්ලි විදිහට ජෝන් සීනා අපි හැමෝම ආදරය කරන කාටවත් දකින්න බැරි You can't see me චරිතේ. ඉතින් මේ චරිතය රෙස්ලිං වල ගහගෙන 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 අවසානයේදී ඔන්න චිත්‍රපටි වලටත් එන්න පටන්ගෙන. ඉතින් මේ වෙනකොට ඔහු විවිධ චිත්‍රපටි වල රඟපෑවා. හැබැයි මේන් ස්ට්‍රීම් එකේ තියෙන සුපිරිම ෆිල්ම් එකට ඔහු පළවෙනි වතාවට තමයි ඇත්තටම ඉන්නේ. මේක අනිවාර්යෙන් බ්ලොක්බස්ටර් එකක් වෙනවා නියතයි. ඉතින් ඒ නිසාම ජෝන් සීනාගේ ස්ටාඩම් එකටත් මේක ගොඩක් බලපාවි. ඉතින් අවසානයේදී මේ චිත්‍රපටය ගොඩාක් හොඳ ඇක්ෂන් මූවි එකක් බවට පත් වේවි. ඒ විතරක් නෙමෙයි මම නම් බලාපොරොත්තු වෙනවා හොඳ අවසානයක් දීලා මේ සීරීස් එක දැන් ඉවර කරොත් ඒක ෆෑන්ස්ලට ලොකු සාධාරණයක් වේවි. මොකද නැත්තම් කෙනෙක්ට කියන්න පුළුවන් මේ චිත්‍රපටයේ අවසාන ඉවර වෙන්නේ හඳට ගිහිල්ලත් නෙමෙයි අඟහරු වලට ගිහිල්ලත් නෙමෙයි යුරේනස් වලට ගිහිල්ලත් නෙමෙයි අවසානයේ සෞරග්‍රහ මණ්ඩලෙම් එහාට ගිහිල්ලා කාර් එකකින් ගියොත් තමයි මේ චිත්‍රපට මාලාව ඉවර වෙන්නේ කියලා ෆෑන් කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඉතින් ඒ නිසාම මේ චිත්‍රපට මාලාවට හොඳ අවසානයක් ලබා දී කියලා අපි නම් ෆෑන්ස්ලා විදියට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන දෙයක් තමයි මේ Fast and Furious main series එකෙන් spin-off විදියට Hobbs and Shaw කියලා film series එකක් වෙනම් පටන් ගත්ත. මේකට Fast and Furious 6 film එකේ හිටපු Hobbs සහ Shaw තමයි මේකට දායකත්වය ලබා දෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයත් ඉතාම ජනප්‍රිය වුණා. Iris Ibiza වගේ බොහොම දක්ෂ නළුවෙක් මේකට cast කරලා තිබ්බා. ඉතින් මේකත් කොයි විදියට යාවිද කියලා තවමත් කවුරුත් දන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට Fast and Furious animation series එකකුත් පටන්ගෙන තියෙනවා. ඉතින් මේක
අර යුනිවර්ස් එකක් විදිහට ටීවී සීරීස් වලට ස්පින්ඔෆ් වලට පාවිච්චි කරාවි කියලායි ගොඩක් විදිහට යුනිවර්සල් නිෂ්පාදකයන් නම් කියන්නේ. ඉතින් අපි බලාගෙනමු කොයි විදිහට මේක අවසාන වේවිද කියලා. Fast and Furious සාගයේ ඔයගොල්ලෝ ආසම සහ හොඳම ෆිල්ම් එක මොකක්ද අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ආයි දවසක හම්බෙමු. Stay safe, stay hype.